හලාවත මුගුඩුවටන ප්‍රදේශයම කම්පාවට පත්කරමින් පරපන්මුල්ල වැවාසල ඝාතනයකට පුළුස්සා තිබූ කාන්තාවගේ මලසිරුර ඉතාලියේ පදිංචි පබාවතී නැමැත්තියගේ බාට හඳුනා ගැනීම සමග මේ කාන්තාව ඝාතනය සුළමුල හලාවත පොලිසිය විසින් මේ වන විට අනාවරණය කරගනිමින් පවතී. හලාවත මුගුඩුවට වන පරපන්මුල්ල වැවාසලදී පුළුස්සා තිබූ මේ කාන්තාවගේ මලසිරුඩ හලාවත පොලිසිය අප්‍රාධිමංශනාංශ ස්ථානාධිපති විසින් සොයාගනු ලැබුවේ මාර්තු මාසේ දෙවනිදාය. මේ ගැන මුලින්ම තොරතුරු ලැබී තිබුණේ හලාවත මූලස්ථාන පොලිස් අපරාධිමර්ශනාංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතාටය. පොලිස් කණ්ඩායමක් සමග වහා එහි ගිය උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ පිලිස්සුණු කාන්තා මලසිරුර හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක්ද සිදු කළේය. මේ පිළිබඳව පැති මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මුත ශරීරය හලාවත මූලික රෝහලේ මුත ශරීරාගාරයේ තැන්පත් කෙරුණේ සිරුර කවරෙකුට හෝ පැමිණ හඳුනා ගැනීම පිණිසයි. හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධිමර්ශනාංශයේ කණ්ඩායමක් පරපන්මුල්ල වැව සහ ඒවට ප්‍රදේශයේ සැරිසරමින් පුළුල් විමර්ශනයක නිරතව සිටියේ මෙසේ ඝාතනය කර පුළුස්සා දමා ඇති කාන්තාව කවුදැයි හඳුනා ගැනීම සඳහායි. හලාවත පොලිස් කොට්ටාසේ සොකවංශයේ නිලධාරීහු මේ පිලිසුණු කාන්තාව හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක නිරත වූහ. පිලිස්සුණු සිරුර වයස අවුරුදු 25ක පමණ කාන්තාවගේ බාට පොලිසිය මුලින් සැක කළත් ඇගේ උඩු හැන්දේ හා යටි හැන්දේ දත් එක බැගින් අඩු වී තිබෙනවා නිරීක්ෂණය වූ නිසා මෙසේ ඝාතනය කර පුළුස්සා තිබූ කාන්තාවට වයස අවුරුදු 50ක් හෝ ඊට වැඩි බව පොලිසිය අනුමාන කළා. මෙසේ සිය විමර්ශනයේ සිදු කරන පොලිස් නිලධාරීන්ගේ මූලික අරමුණ වූයේ පිලිස්සුණු මලසිරුර හඳුනා ගැනීමයි. සිරුර සොයා ගැනීමෙන් දින දෙක තුනකට පසු උපපොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ සිය නිලධාරියන්ද කැටුව පරපන්මුල්ල වැව ප්‍රදේශයට නැවත ගියේ මේ සිරුර හඳුනා ගැනීම පිණිස වැදගත් හෝඩුවාවක් කෙසේ හෝ සොයා ගැනීමේ අරමුණින්. පරපන්මුල්ල ප්‍රදේශයේ සහ ඒවට ගම්මානවලින් පසුගිය කාලේ ආගිය අතක් නැති සිටින පුද්ගලයන් කවුරුන්ද සොයා ගැනීම උපපොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහගේ අරමුණ විය. මෙය වෙහෙසකාරී කාර්යයක් වුවද මේ ඝාතනය ගැන කිසියම් හෝඩුවාවක් මේ මාර්ගෙන් නො අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධිමර්ශනාංශ ස්ථානාධිපතිවරයා විශ්වාස කළා. පරපන්මුල්ල වැවාසල පිටි ගම්මානවලින් පසුගිය කාලේ ආගිය අතක් නැති වූ පුද්ගලයන් සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීම ආරම්භ වූයේ ඉන් පසුවයි. පොලිසිය මෙසේ විමර්ශන කටයුතු ආරම්භ කරද්දී පෞද්ගලික ඔත්තුකරුවෙකු වික්‍රමසිංහ මහතාට කිසියම් තොරතුරක් ලබා දුන්නේය. පරපන්මුල්ල වැවට කිලෝමීටර් 4ක් පමණ ඇතින් පිහිටි ගම්මානයක පදිංචි පුද්ගලයෙකු මීට සති කිහිපයක සිට අතුරුදහන්ව සිටින බව ඒ තොරතුරින් කියැවුණි. එම හෝඩුවාව ගැන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ඒ මොහොතේදීම ආරම්භ කළා. ඒ අනුව මේ හෝඩුවාව සත්‍යයක් බවත් ආගිය අතක් නැතිව සිටින්නේ ත්‍රිරෝදරත රියදුරුකු බවටත් හඳුනා ගැනුණි. අදාළ ත්‍රිරෝදරත රියදුරා පිළිබඳව තොරතුරු සොයද්දී ඔහු පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක්ම පොලිසියට ලැබුණි. ඒ අනුව එම තොරතුරු වලින් සනාථ වූයේ අතුරුදහන්ව සිටින ත්‍රිරෝදරත රියදුරා දැඩි ස්ත්‍රී ලෝලියෙකු බවයි. මේ පුද්ගලයා ගැන පොලිසිය පරීක්ෂණයක් පවත්වද්දී හලාවත පොලිසියට පැමිණි ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික සම්භාවිතාවයක් ඇති කාන්තාවක සහ ඇගේ බාල සොයුරා හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක HBW හේරත් මහතා හමු විය. ඔහුට සිංහල භාෂාව කතා කළ නොහැකි නිසා භාෂා පරිවර්තකයෙකු ඉතාලි භාෂාව සිංහලට පරිවර්තනය කළේය. මුලින්ම කතා කළේ කාන්තාවයි. "සර්, අපි දෙන්නක් කයි මල්ලි. මගේ වයස අවුරුදු 34යි. මම කසාද බැඳලා ඉන්න ඉතාලි ජාතිකයෙක්. මල්ලිගේ වයස අවුරුදු 28යි. එයා තාම විවාහකයි. අපේ ප්‍රශ්නේ මේකයි. මගේ අම්මා විජේරත්න පබාවති. එයා පදිංචි වෙලා ඉන්න ඉතාලියේ. එයාගේ වයස අවුරුදු 64යි. එයාට ඉන්න අපි දෙන්න විතරයි. දරුවන්ට කියලා. අම්මා ඉතාලියේ ඉඳලා පසුගිය පෙබරවාරි 26 වෙනිදා ලංකාවට ආවා. ඊට පස්සේ එයා ගැන කිසිම තොරතුරක් නැහැ. මමයි මල්ලි අම්මා හොයාගෙන ලංකාවට ආවේ ඊට පස්සේ. අම්මා ගැන මට ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාවේ ඉඩමක් තියෙනවා. අපි එහෙත් ගියා. ඒත් අම්මා එහෙ හිටියේ නැහැ. අම්මගේ ඉඩම බලාගන්නේ හලාවත පදිංචි කෙනෙක්. අපි හලාවතට ආවේ නිසයි. අපිට එයාව හොයාගන්න බැරි වුණා. ඒ හින්දා අපි හලාවත පොලිසියට ආවේ
අපේ අම්මා අපිට හොයලා දෙන්න කියලා පොලිසියෙන් ඉල්ලන්න. ඉතාලි ජාතික අක්කමලෝගේ කතාවට සාවධානව සවන් දුන් හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ මතකයට පැමිණියේ පරපන් මුල්ල වැවේ පිලිස්සුණු කාන්තා සිරුර පිළිබඳවයි. මොහොතක් කල්පනාවේ නිරත වූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පරපන් මුල්ල වැවෙන් සොයාගත් පිලිස්සුණු කාන්තා මළ සිරුර ගැන ඉතාලි ජාතික අක්කමලෝ දැනුවත් කළාය. මේ බොඩි එක හලාවත හොස්පිටල් එකේ තියෙනවා. අවශ්‍ය නම් ඒක බලලා හඳුනගන්න. අවශ්‍ය කටයුතු සූදානම් කරලා දෙන්න පුළුවනි. හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ එම යෝජනාව පිළිගත් ඉතාලි ජාතික අක්කමලෝ හලාවත මූලික රෝහල වෙත පිටත් වූයේ පොලිස් නිලධාරීන් පිරිසක් සමගිනි. හලාවත මූලික රෝහලේ මුද ශරීරාගාරයේදී මළ සිරුර පරීක්ෂා කිරීමට සොයුරියට සහ සොයුරාට හැකි විය. එහෙත් මළ සිරුර දැඩි ලෙස පිරිස්සී ඇති බැවින් ඒ තමන්ගේ මවගේ දැන් නිශ්චිතවම හඳුනා ගැනීමට මේ දෙදෙනාටම ඒ මොහොතේ නොහැකි විය. සර්, බොඩි එක අපි හොඳට බැලුවා. මැරිලා ඉන්න කෙනා අපේ අම්මා ගෙවුසමයි. ඒත් අනෙක් දේවල් වලින් නම් මේ අපේ අම්මා කියලාද හිතා ගන්න බෑ. ඔහු මූලස්ථාන පොලිස් පරීක්ෂක හේරත් මහතාට කීහ. මළ සිරුර තමන්ගේ මවගේ බාට මේ සොයුරාට සහ සොයුරියට යම් සැකයක් ඇති වී තිබෙන නිසා එය නිශ්චිතවම අනාවරණය කර ගැනීමට හැකි එකම මාර්ගය DNA පරීක්ෂණයක් පැවැත්වීම බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තීරණය කළේය. ඒ සඳහා මේ දෙදෙනාගේ අනුමැතිය අවශ්‍ය බැවින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මේ පරීක්ෂණය ගැන ඉතාලි ජාතික අක්කාසා මල්ලි දැනුවත් කළේය. DNA පරීක්ෂණයට තමන් කැමති බව සොයුරා සහ සොයුරිය හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දීමත් සමග ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු සූදානම් කළේය. මේ ගැන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා DNA පරීක්ෂණය සඳහා අදාළ නියෝගය ලබා දුන්නේය. ඒ අනුව DNA පරීක්ෂණය සිදු කිරීමට තීරණය කෙරුණු අතර ඒ සඳහා ඉතාලි ජාතික අක්කාසා මල්ලිගේ රුධිර සාම්පල ලබා ගැනුණි. දින කිහිපයකින් පසු මේ පිළිබඳව නිකුත් කළ වාර්තාවේ පිලිස්සුණු කාන්තාවගේ සහ ඉතාලි ජාතික සොයුරියගේ සහ සොයුරාගේ DNA රටා සමාන බව සඳහන් විය. ඒ අනුව මෙසේ ඝාතනය කර පුලුස්සා දැමූ කාන්තාව පානදුරේ පදිංචි 64 හැවිරිදි විජේරත්න පබාවදී මහත්මිය බවට හඳුනා ගන්නා ලදී. ඇගේ දරු දෙදෙනාට මේ පිළිබඳව පොලිසිය විසින් දැනුම් දෙන ලදී. 64 හැවිරිදි විජේරත්න පබාවදී මහත්මිය පානදුරේ පදිංචිකාරියක් වූවත් ඇයි මීට වසර 40කට පමණ පෙර ඉතාලියට ගොස් ඇත්තේ එම රටේ රැකියාවක නිරත වීම පිණිසයි. එම රටේදී දැන හඳුනා ගන්නා ඉතාලි ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වූ ප්‍රභාවති පසුව දියණියක සහ පුතුගේ මවක වූවාය. දරු දෙදෙනාද ලොකු මහත් වී දියණියද විවාහ දිවියට ඇතුළත් වී පවුලෙන් වෙන් වී ජීවත් වීමට පටන් ගැනීමෙන් අනතුරුව ප්‍රභාවති කිසියම් හේතුවක් නිසා සිය ඉතාලි ජාතික සැමියාගෙන් වෙන්ව ජීවත් වූවාය. ඉන් අනතුරුව අවිවාහක සිටි සිය පුතු සමග ජීවත් වූ ඇය විටින් විට මෙරටට පැමිණියාය. මේ අතර කාලයේ ඇය ගම්පහ දිසාවේ කොටදෙනියා ප්‍රදේශයෙන් ඉඩමක්ද මිලදී ගත්තාය. එය බලා කියාගත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කියන ත්‍රීරෝද රතර යදුරකි. පසුගිය පෙබරවාරි මාසයේ 26 වෙනිදා ප්‍රභාවති ඉතාලියේ සිට මෙරටට පැමිණියාය. ඉන් අනතුරුව ඇය පිළිබඳව කිසිම තොරතුරක් නොවූ තැන දියණිය සහ එකම පුතු මෙරටට පැමිණියේ මෙරටදී ආගිය අතක් නැති මව සෙවීම පිණිසයි. ප්‍රභාවතිගේ ඝාතකයා කවුද? ඇය ඝාතනය කළේ කවුද? මෙරටට පැමිණි ප්‍රභාවති කටුනායක ගුවන්තොටුපළේ සිට කිසියම් ස්ථානයකට කිසියෙකු විසින් කැඳවාගෙන ගියාද? එසේනම් ඔහු කවුද? හලාවත පොලිසිය මේ සියලු ගැටළු වලට බොහෝ පිළිතුරු මේ වන විට සොයාගෙන අවසානයි. ඒ අනුව ප්‍රභාවතිගේ ඝාතකයා නීතිය රැහැන්ට හසුවන දිනේ නම් යම් වැඩි ආතක නොවන බව විමර්ශන නිලධාරීන්ගේ අදහසයි. ඉතාලියේ සිට මෙරටට පැමිණි ප්‍රභාවතිට අවසානියත් වූ නම ඛේදජනකයි. ඇගේ ඝාතකයා පසුපස පොලිසිය හඹා යන්නේ මේ ඝාතනයට හේතුපාදක වූ කරුණු කාරණා රාශියක් අනාවරණය කර ගැනීමට ඔහු අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය නිසාමයි. පරපන් මුල්ල වැවට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පදිංචිව සිටියේදී හදිසියේ ආගිය අතක් නැති වූ ත්‍රීරෝද රත රියදුරු කවුද? ඔහු ගැන නම් මෙතෙක් කිසිම හෝඩුවාවක් පොලිසියට ලැබී නැත. හලාවත කොට්ටාස භාර පොලිස් අධිකාරී සුරංජන් කුමාරපේලි මහතාගේ උපදෙස් මත හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක HW හේරත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගාමිණී වික්‍රමසිංහ, උපපොලිස් පරීක්ෂක අබේසූරිය, සැරයන් වරුන් වන සූරසිංහ, රංජිත්, නිමල්,
කොස්තාපල්වරුන් වන අබේසිංහ දේශප්‍රිය හසන්ත වසන්ත සම්පත් රියදුරුවරුන් වන ප්‍රසංගතාරක සහ හලාවත අපරාධ විමර්ශනාගාරයේ ස්ථානාධිපති සමීර රාජපක්ෂ යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි. ලිපිය මිහිර විජේසේකර උපුටා ගැනීම සතියන්ත පුවත්පතකින්. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.